ජාන විශේෂණ පරීක්ෂණ සිදු කරනකොට ඕනෑම කොවිඩ් 19 රෝගය ඇති කරන ඕනෑම ප්‍රභේදයක් හඳුනා ගැනීමේ හැකියාව අප ආයතනයේ තියෙන උපකරණ සතු තියෙනවා. ඒක නිසා ඩෙල්ටා ප්‍රභේදයේ ඇල්ෆා ප්‍රභේදයේ වෙනස් නොනොකමන ප්‍රභේදයේ ලෝකී විද්‍යාවද සම්පූර්ණ අදහසක් අපිට ලබා ගන්න පුළුවන් මේ විශේෂණ පරීක්ෂණ අවසන් වහාම. අපි බලාපොරොත්තු වෙනවා මේකේ වාර්තාව බොහෝ විට සෙන්සුර අදා හෝ ඉරිදා දිනය වෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂක වෙනදාට මාත් ලබා දෙන්න. ජනතා විදියට අපි හැමදාම කොවිඩ් 19 රෝගියේ ලෝකයට මේ දවස් සිටේම කියපු මූලික සංකල්ප හයක් තියෙනවා. ඒ සංකල්ප හයට අනුගතව වැඩ කරොත් තමයි මේකෙන් දක්වන්නේ ලැබෙන්නේ. ඉතින් අපි නැවත මතක් කරොත් අනවශ්‍ය දේවල් වලට එළියට යන්නේ නැතුව එළියට ගියත් හඩි හය පාත්‍රය සබාගෙන නිවැරදිව මුහුණ ආරණයක් පන්දීම ඒ වගේම සම්බන්ධදා ඡේදීම ඔබ ඇතුළත වැඩ කරන කෙනෙක් නම් හැම විටම දොර ජනල් ඇස කර වාතාශ්‍රය හොඳින් එළියට යන විදිහට වැඩ කරන තැනක වැඩ කිරීම ඒ වගේම සම්බුත් ලැබෙන පළම අවස්ථාවෙන්ම එන්නත් වගේ මූලික කරුණුට අනුගත වැඩ කරොත් මේ අවධානයම යම් තරමකට අඩු කර ගන්න පුළුවන්. හැබැයි අපිට 100%ක් විශේෂයෙන්ම එමගින් ආරක්ෂාවක් ලැබෙයි කියලා අපිට තහවුරු කරන්න බෑ. මොකද විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව අපි දකිනවා අපි ට්‍රාන්ස්මිසිබිලිටි එක කියන්නේ පැතිරීමේ ඉතාමත්ම වේගවත් හිදුවෙන ප්‍රභේදයක් ඉදිරියට මම දකින්නේ. ඉතින් අපගේ මූලික අනුමාන කිරීමල හැටියට දැන් ලංකාවේ ප්‍රධාන වශයෙන් පැතිරෙන ප්‍රභේදයේ විදිහට ඩෙල්ටා ප්‍රභේදය පත්තර ඇති කියලා තමයි අපේ අනුමානය. මේ අතර මෙරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 316192ක් දක්වා ඉහළ ගියා. ඒ නව ආසාදිතයන් 2423 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි. කොවිඩ් ආසාදිතව තවත් පුද්ගලයන් 74 දෙනෙකු මියගොස් ඇති අතර එම මරණ සියල්ලම පසුගිය දෙවනදා සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4675ක්. සුමේ ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 282770ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.